මේක නම වෝල්රැප් කෙනෙක්. මේකේ වෝල්පේපර්ස් තමයි තියෙන්නේ. අපිට කැමති වෝල්පේපර්ස් හොඳට ගත්තා. මේක කැටගරයිස් කරලා තියෙනවා. ඒගොල්ලෝ වෝල්පේපර්ස් ක්වොලිටි යන හයි ක්වොලිටි. මේක හොඳ ඇප් එකක්. වෝල් කමන්ඩ් කරන්න ඕනේ වෝල්පේපර් එකක් තියෙනවා කියන්නේ. කාස්, කාටුන්, බයික් ඒ වගේ ඕන එකක් තියෙනවා. මොකද මේක ඇනිමේෂන් ඒ වගේ ඕන එකක් තියෙනවා. කාටුන්, ෆොටෝ, නේචර්, ටෙක්නොලොජිස්, බිගස් ගැලැක්සි. කාර් ගත්ත මොවාගේ කාර් වල ෆොටෝස් තමයි තියෙන්නේ. ලොකු ලොකු නෑ මේක. ඒක ටෙක් වීඩියෝ. එතකොට මේ ටීවී සීරීස් ඒ වගේ වතින ක්වොලිටි හයි. මේක දැන් අපිට එතකොට ප්‍රොපර් එක ලූප් වෙන හදන්න පුළුවන්. පැයකට පැය පහකට එහෙම හදන්න පුළුවන් අපිට ඕන විදිහට. එතකොට මේක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් ප්‍රෝ එකට. ඔයකට අප්ඩේට් කරන්න පුළුවන්. එතකොට වෝල්පේපර්ස් එම අලුත් වෙනවා. එතකොට තියෙන වෝල්පේපර්ස් අලුතින් යාල දාපු අපිට ගන්න පුළුවන් ඒ වගේ. පස්සු ගමු මේ ඇප් එකෙන් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ කලරයිස්. කලරයිස් කියන එකෙන් අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන්. ෆොටෝ ෂූට් ඔය වගේ කරගන්න පුළුවන්. බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ කලර් කරන්න පුළුවන්. කලර් බ්ලැක් ඇන්ඩ් වයිට් කරන්න පුළුවන්. ඕල්ඩ් ෆොටෝ ස්කෑන් කරලා මේ වගේ ගත්තාට පස්සේ ඒවා කලරයිස් කරන්න පුළුවන්. කලර්ස් දෙන්න පුළුවන් ඒවට. ෆොටෝෂොප් වලට දාලා කරනවා මේ වගේ එකකින් කරන එක පහසුයි කියලා මට හිතෙනවා. ඊට පස්සේ ඔන්ඩෝ වගේ කරන්න පුළුවන්. ඩිෆරන්ස් වලටම පේනවා ඇති මං හිතනවා. ඕල්ඩ් ෆොටෝ ටු නිව් ෆොටෝ මේ වගේ පරණ ෆොටෝ එකක් අරන් ඒක අපිට කලර්ස් දෙන්න පුළුවන්. ඒවට ගැලපෙන කලර්ස් ඒ ඇප් එකෙන්ම ලබා දෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා ඇප් වල ලින්ක් ටික. ප්ලේ ස්ටෝර් එකෙන් ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ Among Us wallpapers. මේකේ තියෙන කාටුන් වල නැත්තම් ගේම් වල වගේව විතරයි මේකේ තියෙන්නේ. ඒක විතරයි තියෙන්නේ. අපිට කැමති කාටුන් වල ෆොටෝස් wallpapers ඉදිරියට අපිට දා ගන්න පුළුවන්. පස්සේ මම මේකෙන් ලබාතිලා තියෙන මේ ක්වොලිටිය ඇත්තට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. කියන්නේ wallpaper ඩවුන්ලෝඩ් කරලා තමයි දා ගන්න ඕනේ. ක්වලිටි ගත්තාම ඉතාමත් හොඳයි. ගොඩක් හයි ක්වලිටි දාලා තිනවා. සාමාන්‍යයෙන් ලොග් ෆෝන් එකට මේ වගේ හොඳයි. සිලෙක්ෂන් කියන එක ගත්තාම ඒකෙත් අවසායන් දිවල් කරගන්න පුළුවන්. විකිපීඩියා එකේ නැත්තම් ස්පීච් එක නැත්තම් පෝස්ට් එක තියෙන ටෙක්ස්ට් එකක් අරන් අපිට ඒක නොටිෆිකේෂන් එකක් විතර දාගන්න පුළුවන්. මේකම ගියාම මේ 3 ඩොට් වලට යන්න ඕනි. ඊට පස්සේ මේකේ පුට් ඉන්ටු NC කියලා කියන්නේ නොටිෆිකේෂන් කියන එක. ඒක සිලෙක්ෂන් කරාම ඊට පස්සේ අපිට නොටිෆිකේෂන් බාර් එකේ මෙන්න මේ විදිහට පෙන්වෙනවා. ඒක අපිට ඩිලීට් කරගන්න පුළුවන් නොටිෆිකේෂන් එක. නමුත් මේක ඩිලීට් කරගන්න බැහැ. දෙකක් මම කරා ඩිලීට් කරගන්න හැකියාවක් නැහැ. ඒක ට්‍රීට් කරන්න ඕනි. ඒක ඩිලීට් වෙන්න නම් අපිට ඕන අංග පස්සේ බලා ගන්නත් පුළුවන්. පස්සේ අපිට ටෙක්ස්ට් එක බලා ගන්න පුළුවන්. ඩිස්මිස් කියලා තියෙනවා. ඩිලීට් කරාට පස්සේ ඩිස්මිස් කියන එක ටච් කරත් විතරයි මේක අයින් වෙන්නේ. ඊට පස්සේ අපේන ස්ක්‍රීන් නී කියන ඇප් එකට ඒකේ කෝල් පේපර්ස් තියෙන සමහර තමයි ගොඩක් තියෙන ඇප් එක ෆේවරිට් කරගන්න පුළුවන්. අපිට පස්සේ වෙලාවක ඕන නම් දාගන්න නැත්නම් වෙලෙම දාගන්න පුළුවන්. මේක ඩවුන්ලෝඩ් කිරීම හැකියාව තියෙනවා. ඊට පස්සේ එතනින් ගත්තහම මේකේ තියෙන එකකට එකක් සෑහෙන වෙනස් ගොඩක් ක්වලිටි තියෙනවා. මෙන් දැන් මේ ෆෝන් එකට දාගෙන ඉන්න ටීම් එකත් හොවගේ ගොඩක් මේකින් අරන් තියෙන මේ ඇප් එකෙන් අපිට ඕන විදිහට කස්ටමයිස් කරගෙන වෝල්පේපර්ස් ලොක් ස්ක්‍රීන් එකට එකක් හෝම් ස්ක්‍රීන් එකට එකක් විදිහට දාගන්න පුළුවන්. මේ ඇප් එකෙන් වරදක් සෝරි ඇප් එකෙන්. ඊට පස්සේ අපේ ෆොටෝ රූම් කියන ඇප් එකට මේක සෑහෙන්න වටිනවා. කියන්නේ ඔන්ලයින් බිස්නස් කරන අයට, ඩ්‍රොප් ෂිපින් කරන අයට වගේ ෆොටෝ හදා ගන්න ඕන නම් ගොඩක් වටිනවා. කියන්නේ අපිට තියෙන ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා බෑග්ග්‍රවුන්ඩ් චේන්ජ් කරන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් කරන්න පුළුවන්. දැන් බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා ඒක PNG ෆෝල්ඩර් එකක් විදිහට හදලා PNG ෆයිලයක් විදිහට හදන්න පුළුවන්. මෙන්න මේ වගේ ඒකියාව තමයි මේ ෆොටෝ රූම් කියන ඇප් එකේ තියෙන්නේ. මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ අම ඇප් එක මම දාලා තියෙනවා. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා මීම් කියන ඇප් එකට. මේකේ මීම්ස් තියෙන්නේ. අපිට කස්ටම් කරලා කස්ටම් ටෙක්ස්ට් එක මේ මීම්ස් වලට දාගන්න පුළුවන්. මේ ෆොටෝස් තියෙන ඒවට විදිහට ඉංග්‍රීසි ටෙක්ස්, සිංහල ටෙක්ස්ට් ඕන විදිහට මීම් වලට මීම් වලට මීම් අපි දැකලා තියෙන වගේ පෝස්ට් FB එකේ තියෙන වගේ අපිට මීම්ස් හදාගන්න පුළුවන්. මේ වගේ කැරක්ටර්ස් තර හදාගන්න පුළුවන්. සෑහෙන මීම්ස් තර හදාගන්න පුළුවන්. ඒකත් අපි ඇප් එක ඔයාලා එන්ජොය් කරනවා කියලා. සාමාන්‍යයෙන් දැනටත් යස් කරන ඇති මම හිතනවා.
නම් අද තමයි මේ විදිහට තමයි අද ටික රිවිව් ඕනේ ඊළඟ තව ඇප් ටිකක් තියෙනවා රිවිව් කරන්න software එකක් තියෙනවා රිවිව් කරන්න ඇඟිලා ඉන්න channel එකට නරුත් නම් subscribe කරලා like කරන්න comment කරන්න අඩු කාර තියෙනවා comment කරන්න thank you